Redmi 9T. Yo, Tecno Spark 6 Go. Y6s. මම මීටර එකකට කලින් කමෙන්ට් පෝස්ට් එකක් දැම්මා මෙන්න මෙන්න මේ ෆෝන්ස් තුන ෆොටෝ එකක් දාලා මේකේ අපි කැමරා ටෙස්ට් එකක් බලමුද කියලා. ඒ කියන්නේ මොන ෆෝන් එකේද වැඩිපුර හොඳ වීඩියෝ එකක් සහ හොඳ ෆොටෝ එකක් ෂූට් කරගන්න පුළුවන් කැමරා එක මොන ෆෝන් එකේද තියෙන කියලා බලන්න. ඉතින් මම මේක යොදාගත්තේ Redmi 9T කියන ෆෝන් එකයි Huawei y6s කියන ෆෝන් එකයි Tecno Spark 6 Pro කියන මෙන්න මේ ෆෝන් එකයි. ඉතින් මේ තුනේ මුලින්ම වාට මම පොඩි කැමරා එක ගැන පොඩි වාට පැහැදිලි කිරීමක් කරන්න. ඉතින් මුලින් මම ගන්නම් Huawei y6s ෆෝන් එක. ඉතින් මේකේ තියෙන 30 megapixel සිංගල් කැම් එකක්. ඉතින් aperture එක 1.8 තියෙන මේකේ. ඒ වගේ තමයි Tecno Spark 6 Pro කියන ෆෝන් එකේ 30 megapixel කැමරාවක් තියෙනවා. තව QVGA sensor එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දෙකේම වඩා හොඳ Redmi 9T ෆෝන් එක. ඉතින් මේකේ 48 megapixel quart camera setup එකක් තියෙන ගන්නේ කැමරා හතරක් තියෙනවා. පළවෙනි එක main sensor එක 48 megapixel 1.8 aperture එකක් තියෙනවා කැම් එකක්. AI කැම් එක. තව 8 megapixel ultrawide කැම් එකක් තියෙනවා. තව macro සහ depth camera දෙකක් තියෙනවා 2 megapixel වලින්. ඉතින් මේ phones තුන ගැන තමයි මම අද video කරන්න යන්නේ. ඒ කියන්නේ camera test එක. ඉතින් megapixel අතින් බැලුවොත් මේ phone එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. මොකද 48 megapixel camera setup එකක් තියෙනවා. ඒ වගේම මේ දෙක සමානයි මේ QVGA sensor එකක් වැඩිපුර තියෙන එච්චරයි අපි බලමු මොන වගේ ඐඩියා ගන්න පුළුවන් වෙයි කියලා. එතකොට ඔයාලට මම ඊට කලින් තව වීඩියෝ එකක් කරලා දෙනවා මෙගාපික්සල් ගන්න වැඩි වුණාට ෆෝන් එකේ කැම් එකේ සහ ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි වෙන්නේ නැහැ කියන එක පිළිබඳව. අපිට ඉතින් මෙන්න මේ ෆෝන් දෙක Huawei 6s සහ Tecno Spark 6 Pro කියන ෆෝන් දෙකේ අපිට එකම මෙගාපික්සල් මට්ටමක කැම් එකක් තමයි බලන්න පුළුවන් ඉන්නේ. මේකේ වැඩිපුර QVGA sensor එකක් තියෙනවා එච්චරයි. ඉතින් අපිට ඒකෙන් ඐඩියාක් ගන්න පුළුවන් කැමරා එකේ මෙගාපික්සල් ගන්න වැඩි වුණාට වීඩියෝ එකෙන් කැප්චර් වීඩියෝ එක සහ ෆොටෝ එකේ ක්වොලිටි එක වැඩි වෙන්නේ නැහැ කියන එක පිළිබඳව මේකේ ඔප්ටිමයිසේෂන් හරහා තමයි මේක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව පොඩි අයිඩියා ගන්න ලා. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක. හයවන ඉස්සෙල්ලා මම මේ Redmi 9T ෆෝන් එකේ කැමරා ෆීචර්ස් ගැන පොඩ්ඩක් කියෙන්නම්. මේ ඩිෆෝල්ට් අපිට එනවා ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට ෆොටෝ මූඩ් එක. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් මේකේ ප්‍රෝ මූඩ් එක මෙන්න මේ විදිහට මේක අපිට දැන් මම ඔටෝ දාලා තියෙන්නේ. දැන් වීඩියෝ තියෙනවා ෆොටෝ තියෙනවා ඊළඟට පෝට්‍රේට් බලන්න පුළුවන් ඊළඟට මෝ තියෙනවා. ඉතින් මේක යටතේ ගොඩක් ඔප්ෂන් තියෙනවා. නයිට් මෝඩ් 48 මෙගාපික්සල් වලින් කැප්චර් කරන්න පුළුවන් විදිහට ෂෝට් වීඩියෝස් මේ විදිහට ගොඩක් අපිට බලන්න පුළුවන්. ඉතින් උඩට ගියට පස්සේ මේ විදිහට අපිට ෆ්ලෑෂ් ලයිට් එක පෙන්වන මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඒකත් අපිට විදි කීප එකට පුළුවන් මේක කරන්න. මම ඔන් කරලා පෙන්වන්නම් මෙන්න මේ විදිහට ඔන් කරලා පස්සේ අපිට බලන්න පුළුවන්. ඒ වගේ මේක ඕෆ් කරලා පස්සේ අපිට මෙන්න මෙතන තියෙනවා ඊළඟට HDR මෝඩ් එක. ඊට පස්සේ AI මෝඩ් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහට ෆිල්ටර්ස් ගණනාවක් තියෙනවා අපිට බලන්න පුළුවන්. ෆිල්ටර්ස් ටික මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්වන්නම්. මේ විදිහට ෆිල්ටර්ස් ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. ඒක මේ යටතේම බියුටි කියන මෝඩ් එකක් තියෙනවා අපිට බලන්න පුළුවන්. ඒ වගේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ විදිහට පිරිතුන. ඒක ක්ලික් කරලා පස්සේ අපිට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේක තියෙනවා නයිට් සෙටින්ග්ස් ටික. මෙතන අපිට මැක්‍රෝ මෝඩ් එකක් තියෙනවා බලන්න පුළුවන්. මැක්‍රෝ ෆොටෝස් ගන්න 2 මෙගාපික්සල් මැක්‍රෝ ලෙන්ස් එකකින් මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. ඉතින් මාගේ මේක වැඩි ෆොටෝ වැඩියෙන් ෆොටෝස් ටිකක් ගහලා වීඩියෝස් ටිකක් එම දාලා මේ ෆෝන්ස් තුනේ මම දානවා වීඩියෝ එකක් තව වීඩියෝ එකක්. ඒ ලින්ක් එක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙන්න මේ විදිහට බලන්න පුළුවන් මේකේ සෙටින්ග්ස් වලට ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපි දැන් ඉතින් බැක් වුණාට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක සෙල් අපි වීඩියෝ මෝඩ් එකට ගියාට පස්සේ මේක බලන්න පුළුවන් 1080p 30fps වලින් කරන්න පුළුවන් උපරිම වීඩියෝස්. මේක සෙල්ෆි වලත් එහෙම තමයි කරන්න පුළුවන් වෙන්නේ. සෙල්ෆි වීඩියෝස් උත් මෙන්න මේ විදිහට අපි සෙල්ෆි කැම් එක ගන්න බැලුවොත් මෙන්න මේ විදිහට මම බලන්න පුළුවන් වෙන්නේ. අපිට අර හැම මෝඩ් එකම පුළුවන් අර
මෝ මූඩට ගියට පස්සේ නයිට් මෝඩ් අන්න ඒ ටික විතරයි බැරි. ඊතුරු අනිත් ඔක්කොම ෆීචර්ස් ටික මේකේ සෙල්ෆි කැම් එකටත් පුළු වැඩ කරනවා. හරි, ඒ වගේම Huawei y6s phone එකේ අපි කැමරා ෆීචර්ස් ගැන බැලුවොත් ඩිෆෝල්ට් මෙන්න මේ විදිහට. ඒකෙත් අපිට බලන්න පුළුවන් ෆොටෝ මෝඩ් එක. ඊට පස්සේ තියෙනවා මේකේ බියුටි මෝඩ් එක වෙනම තියෙනවා. ඊට පස්සේ වීඩියෝ මෝඩ් එක, ඒ වගේම මෝ කියන ඔප්ෂන් එක යටතේ මේ විදිහට ප්‍රෝ මෝඩ් එක, පැනරාම සහ HDR බලන්න පුළුවන්. මේකෙත් අපිට වීඩියෝ කරන්න පුළුවන් වෙන 1080p 30fps විතරයි. අපි මේකෙත් සෙටින්ග්ස් වලට ගියාට පස්සේ මේ විදිහට බලන්න පුළුවන්. මම මේකෙත් ෆොටෝස් වීඩියෝස් ටිකක් අර කිව් විදිහම අප්ලෝඩ් කරනවා. තව වීඩියෝ එකක් මගේ වීඩියෝ එකත් ඒකේ ලින්ක් එකක් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ වගේම කියනවා අමතක නොකර SPTN YouTube channel subscribe කරන්න කියලා. අපි මේක සෙල්ෆි කැම එක පැත්තට ගියොත් මේ විදිහට බලන්න පුළුවන්. ඒකෙත් අපිට 1080p 30fps වීඩියෝ කරන්න පුළුවන්. අනිත් අර මෝඩ් ටිකත් මේකේ වැඩ කරනවා. මෝ මෝඩ් එකට තේව නැතුව මෙන්න මේ විදිහට බලන්න පුළුවන් ඒකෙත්. හරිය, අපි මේ ෆෝන් එකේ Tecno Spark 6 Pro ෆෝන් එක ගත්තොත් ඒකේ ඩිෆෝල්ට් අපිට මේ විදිහට AI මෝඩ් එක බලන්න පුළුවන්. මේක 4x zoom කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක අපිට වීඩියෝ මෝඩ් එක තියෙනවා, AI මෝඩ් එක, ඊට පස්සේ බියුටි මෝඩ් එක, bokeh mode එක, මේකේ පුළුවන් අපිට background එක blur කරලා photos ගන්න. AR mode එක තියෙනවා, මේක අපිට blur කරලා මෙන්න මේ විදිහට එකක animation තියෙනවා. ඒ වගේම panorama mode එක මේ විදිහට බලන්න පුළුවන්. ඒ වගේම අපි settings වලට ගියොත් මේ විදිහට බලන්න පුළුවන්. මම phone එකේ ගුම් වගේ මට කියන්න පුළුවන් බැලුනා Redmi 90 phone එක අපිට 8x zoom කරන්න පුළුවන්, video වලදී 6x. ඊට පස්සේ මේ වෙතන HDR mode එක තියෙනවා. මේ විතර අපිට photo size එක සීල් කරන්න පුළුවන්. ඒ වගේම filters ටික තියෙනවා. මම මේක flash එක on කරොත් මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට flash එක අපිට බලන්න පුළුවන්. සාමාන්‍ය එලියස් තියෙනවා. මම මේක night moods night photo power දානවා මේ ෆෝන් තුලේම. ඒක මර ෆෝන් දෙකේ කිව්වාගේ මේ ෆෝන් එකේ නුත් වැඩි දුර ෆොටෝස් හරින් මම වලට දානවා. වීඩියෝ අප්ලෝඩ් කරන ඔක්කොම එකට මේක සෙල්ෆි කැමරා එක වැතර ගියොත් අර වගේම ඔක්කොම තියෙනවා. පැනරාමා, bokeh, මේ AR effect තියෙනවා. මම අද දාලා පෙන්නන්න. ඒක ගොඩක් හොඳයි. මේ මූඩ් එක නම් මම ටිකක් කැමති. ඒ වගේ මේක අපිට වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන් 1080p 30fps මේ ෆෝන් තුනේම. සෙල්ෆි කැමරාවෙත් ඒ එහෙමමයි. මට කියන්න බැරුණා මේ ෆෝන් තුනේම සෙල්ෆි කැමරාව 8 megapixel වලින් තියෙන්නේ. rear cameras තමයි Redmi 9 එකේ වෙනස් වෙන අනිත් දෙකේ එකයි. තුනෙන් මොකද වැඩිපුරම කැමරා එක ක්වලිටි කියන එක සම්බන්ධව Redmi 9T කියන ෆෝන් එක ගොඩක් ඉස්සරහින් තියෙනවා. ඉතින් කියනවා මේක මිඩ්රේන් ෆෝන් නෑ. ඉතින් මම වඩා හොඳට ඔයාලට මේකේ කැමරා එක ක්වලිටි ගැන පොඩි අදහසක් දෙන්නවා. මේක වැඩිපුර වෙලාවට නැත්තම් මේ දෙයත් එක්ක මේක සංසන්දනය කරන එක තීරණ නෑ. මේක මිඩ්රේන් ෆෝන් නෑ කින්දා. ඉතින් මේකද අපිට ගොඩක් ලොකු අයිඩියා ගන්න ලොව නම් මේ දෙක ගැන, මේ දෙකේ කැමරා පර්ෆෝමන්ස් ගැන. මොකද මේ දෙකම ඉන්ටීරියර් ෆෝන් නෑ. ඉතින් මෙතනදී කියන්න ඕන මෙන්න මේ Tecno Spark 6 Pro කියන ෆෝන් එක මෙතනදී ටිකක් ඉදිරියෙන් ඉන්නවා. ඒකට මම හිතන විදිහට මේකේ
ඔප්ටිමයිසේෂන් පැත්ත ගොඩක් ඉදිරියෙන් කියන්න පුළුවන්. මොකද එකම මෙගාපික්සල් ගානක කැමරයක් තමයි තියෙන්නේ. QVGA සෙන්සර් තියෙනවා. ඉතින් ඒක නම් ලොකු වැඩක් වෙන්නේ නැහැ. ඉතින් සෙල්ෆි කැම් එක පිළිබඳව ගත්තත් මේකේ කැම් එක ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. يعني Tecno Spark 6 කියන එකේ. හැබැයි මේකේ බියුටි කියන ෆීචර් එකෙන් අතින් ගත්තොත් මේක ටිකක් ඉදිරියෙන් ඉන්නවා මේකට වඩා. මොකද මේකේ ගොඩක් මූණේ තියෙන ෂාර්ප්නස් ගතිය සහ අර පිම්පල්ස් ඒ වගේ දේවල් ගොඩක් දුරට නැති කරනවා මෙන්න මේකෙදි. ඒ අතින් මේක හොඳයි. බෑක් කැම් එක පිළිබඳව බලොත් මේක ඉදිරියෙන් ඉන්නවා කියලා කියනවා. වීඩියෝ අතින් සහ ෆොටෝ ක්වොලිටි එක අතින්. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට මේකෙන් ලොකු අයිඩියාක් ගන්න පුළුවන් ඒ කියලා. ලොකු හෝ පොඩි අයිඩියා එකක්. ඉතින් යාළුවනේ කියන්න තියෙන මගේ channel subscribe කරන්න. මොකද තව subscribe 1000ට තව පොඩි දුරයි අපිට යන්න තියෙන. පොඩි ගමනයි දැන්ටම 600ක්ම වගේම තියෙනවා. ඉතින් ඉදිරියට තවත් වැදගත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. SPD ලෝ subscribe කරන්න, වීඩියෝ එක like කරන්න, පුළුවන් තරම් අර share කරන්න. වැදගත් ඒ කියන හිතනවා නම් හරි යාළුවනේ මම ඉතින් අදට යනවා. තවත් ඔයාලට මේ වගේ වැදගත් වෙන වීඩියෝකින් ආයෙත් හමු වෙමු. ඔතම ජය වේවා.